අමාත්‍ය මණ්ඩලයේ ඇමතිවරුන් සංඛ්‍යාව පිළිබඳව කාරණා. තනි පක්ෂයක ආණ්ඩුවක් හදනවා නම් අමාත්‍ය මණ්ඩලය 30 නොඑක්ම යුතුයි කියලා තමයි 46 වගන්තිය කියන්නේ. ඒ කියන්නේ අනිවාර්යෙන් 30ක් තියෙන්න ඕන කියලා කියන්නේ නැහැ. 30 ඉක්මවන්න බෑ. අනිවාර්යෙන් තියන්න ඕන ගාන එහෙනම් කවුද තීන්දුව කරන්නේ? 43 එක වගන්තිය අග්‍රාමාත්‍යාගේ අදහස් විමසීම අවශ්‍යයි ජනාධිපතිවරයා සලකන අවස්ථාවන්නේ. ඒ කියන්නේ අග්‍රාමාත්‍යතුමාගෙන් අනිවාර්යෙන් අහන්න ඕනේ නැහැ. අග්‍රාමාත්‍යාගේ අදහස් විමසීම අවශ්‍යයි ජනාධිපතිවරයා සලකන අවස්ථාවන්නේදී එතුමා විමසා ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාවද අමාත්‍ය සංඛ්‍යාවද අමාත්‍ය පවර විශේෂ ප්‍රතිශය කළ යුත්තේ. එතුමාට අවශ්‍ය නම් එතුමගෙන් අහනවා. එහෙම නැත්නම් අමාත්‍ය මණ්ඩලයේ සංඛ්‍යාව තීන්දු කරන්නේ අනිවාර්යෙන් ජනාධිපතිතුමා. ඒ සංඛ්‍යාව තීන්දු කරායින් පස්සේ ඔව් දෙවෙනි 43-2 අනුව ඒ සංඛ්‍යාව 28 නම් 25 නම් ඒ 25 දෙනා 28 දෙනා නම් කිරීමේදී අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් ගැනීම පමණයි කළ යුතු වන්නේ. හැබැයි 43-3 මේක තමයි ඔය අද මහානායකවරු හම්බවන්නාසල හම්බෙලා බොරු කෙබර ගන්න රංජිපත්තු බණ්ඩාර මහත්තයල හොඳට බලා ගන්න ඕන මේ වගන්තිය. 43-3 ජනාධිපතිවරයා විසින් කවර අවස්ථාවකදී වුවද අමාත්‍ය මණ්ඩලයේ වෙත පවර්ණද විශේෂ කාර්ය වෙනස් කිරීම සහ අමාත්‍ය මණ්ඩලයේ සංයුත වෙනස් කිරීමද කරනු ලැබිය හැක්කේය. අමාත්‍ය මණ්ඩලය අඛණ්ඩ පැවැත්මට සහ පාර්ලිමේන්තුව වෙත අමාත්‍ය මණ්ඩල වකිමේ අඛණ්ඩ පැවැත්මට එවැනි වෙනස් කිරීමක් බල නොපාන්නේය. අමාත්‍යවරේ පත් කරනකොට විමසන්න ඕනේ ඇත්ත. හැබැයි විෂය වෙනස් කරනවා නම් ඕ අමාත්‍ය මණ්ඩල සංඛ්‍යාව අඩු කරනවා නම් ආයි අගමැතිතුමාගෙන් අහන්න ඕනේ නැහැ. ඒ හින්දා බොරු කෙබ්බ කෙලිනවා නම් මහානායක හඳුරු හම්බෙලා නෑ නෑ ජනාධිපතිතුමා මරණ කුමන්ත්‍රණයක් තිබුණ නෑ කියලා ආයි ජනාධිපතිතුමා මරණ කුමන්ත්‍රණකාරයවන්ට කඩේ යනවා නම් අර ෆොන්සේකා මහත්තයාට අමාත්‍ය ධූරිය නොදී හිටියා වගේම ඉන්න අමාත්‍යවරුන්ගේ විෂයපතේ ජනාධිපතිතුමාට වෙනස් කිරීමේ හැකියාව 43-2 ඇරෙද තියෙනවා. ඒ නිසා 32ද 30ද මේ සියලු කාරණා පිළිබඳව අවසාන සංඛ්‍යාව නිශ්චය කිරීමේ බලය තියෙන්නේ ජනාධිපතිතුමාට ඒ සංඛ්‍යාවට අනුකූලව පත් කිරීමේදී විතරයි අග්‍රාමාත්‍යතුමා විමසන්න පුළුවන්. පත් කරායින් පස්සේ වෙනස් කරනකොට ආයි අග්‍රාමාත්‍යතුමාගේ විමසීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. 43-3 යනවා.